තෙරුවන් සරණයි සදැහැතේ සුපින්වත් ඔබ සැමට. සදැහැතුනි, ජීවිතයට ධර්මයෙන් ආලෝකයක් ලබා දෙන රසයෙන් බෞද්ධ රූපවාහිනියත් බෞද්ධ ගුවන්විදුලියත් දෛනිකව ඔබ වෙනුවෙන් සංනිවේදනය කරන ලොවක් බුදු වදනින් දිනන්නට ලොව දිනන බුදුමඟ වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් අද දවසේ මෙලෙසින් ආරම්භ වනවා. නික්කම් සංකල්පනාව රටක දියුණුවට බලපාන ආකාරය පිළිබඳව ඉතාමත් වටිනා හරවත් ධර්මදේශනයක් ඔබ අප කෙරෙහි මෙත්සිතින් පවත්වන්නට දම්සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුණු පූජනීය උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි නමස්කාර පූර්වකව දම්සභා මණ්ඩපයට පිළිගනිමු. සාදෝ සාදෝ සාදෝ. සදහවතුනේ, අද මේ උතුම් වූ සද්ධර්ම දේශනයේ පිනැති දායකත්වය ගෙන කටයුතු කරන්නේ බන්ධනාගාර පාර රාගම පදිංචි චන්ද්‍රා සෝමදාස ඇතුළු පවුලේ සදැහැති පිනැති පිරිස. එසේනම් මේ ආරාධනය මෙතැන් පටන් මේ උතුම් වූ සද්ධර්ම දේශනයේ මෙලෙසින් පවත්වන්නට අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස, සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අසාරේ සාර මතිනෝ, සාරේ චාසාර දස්සනෝ, තේ සාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. සාරංච සාරතෝ ඤත්වා, සාරංච අසාරතෝ, තේ සාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචරාති. සදාබුද්ධි සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න නම් අපේ මානසිකාරය නිවැරදි ධර්මයේ නැගිලා එන විදිහට සකස් කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඒ ධර්මය තුළින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒකද මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගන්න නම් අපි දිහා හරියට හැරිලා බලලා අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. මේ ලෝකයේ තියෙන මේ ස්වභාව ධර්මයේ තියෙන ඉතාමත්ම බරපතලම තත්ත්වය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය. කිසිම දෙයක් අපිට හම්බෙලා තියෙන කිසිම දෙයක් එක දිගට තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, තියෙන දේවල් අරගෙන යන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. ඉතින් ඒක හින්දම අපි බලන්න ඕනේ, අපේ ජීවිතය ඉතාම නිවැරදි කර ගන්න නම් මොකක් හරි වෙන වැඩක් එකට යන්න ඕනේ. මොකද මේවත් එක්ක ඇලිලා ගැටිලා මේවත් එක්කම මුලා වෙලා ජීවත් වුණා කියලා අපිට යහපතක් වෙන්නේ නැහැ. අපේ ශරීරයවත් අපිට ඕන හැටියට තියාගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක හින්දා ඒ පිළිබඳව අපි ඉතාමත්ම ප්‍රබල අවබෝධයක් ඇති කරගත යුතු තියෙනවා. මොකක්ද සසර කරන්න ඕනේ? අපි මොකටද ඇවිල්ලා තියෙන්නේ මෙහි? අපි මොනවද කරේ? අපිට මොනවද වෙලා තියෙන්නේ? අපිට මොනවද වෙන්න තියෙන්නේ? මේ දේවල් පිළිබඳ තීරණය නිකන් ඉබේ ගැනෙන්න තියන්නේ නැතුව ඒවා නිවැරදි කරගන්න කටයුතු කරගන්න ඕනේ. ඉතින් අපි ඔක්කොමලා තමන්ට අහුවෙච්ච යම් කිසි කොටසක හිර වෙලා ඉන්න අය. පොඩි කෑල්ලක් තියෙන්නේ. ඒකත් හරියට නෑ, ඒකයි ප්‍රශ්න තියෙන්නේ. නේද? අපි හරියට මැහුවොත් එහෙම මේ අපි ළඟ ඉන්න අපේ මගේ කියලා ගත්ත කීප දෙනෙක් ඉන්නවනේ. දරුවෝ ඉන්නවා, දෙමාපියෝ ඉන්නවා, මේ ඒ වගේම ස්වාමියා භාර්යාව ඉන්නවා, තව කවුරු හරි කීප දෙනෙක්, ඔය වගේ කීප දෙනෙක් ඉන්නවා මගේ ළඟින්ම ඉන්න අය. ඒ අය තමයි මට අසනීපයක් වෙච්ච වෙලාවක මට බලන්නේ, කෑම ටික අරන් එන්නේ. ඒවා කරන්නේ. ඒ වගේ ළඟින්ම ඉන්න මගේ කියලා ගත්ත මට සමීපවම ඉන්න අය ගැන මං අහන මෙයාගේ හොඳටම විශ්වාසද? ජීවිත කාලේ මගේ ළඟටම වෙලා ඉඳී කියලා හොඳටම විශ්වාසද? නෑ.
එතකොට මොකක්ද ඇතුට ජීවිත තේරු ඒකත් විශ්වාස නැති දේතොට එතට මගේ කියලා ගන්න කොහොමද මට විශ්වාස නැත්තා නේද හොඳයි ඒ අයගේ පැත්තෙන් බැලුවොත් මාව විශ්වාස දෙයාලට ඒත් නෑ එතකොට මගේ පැත්තෙන් මගේ ළඟින්ම ඉන්න අය මට විශ්වාසත් නෑ කියන්න බැමුණ වේද කියලා ඒ අයටගෙන් අහල බැලුවොත් එයාලට මාව විශ්වාසත් නැහැ ප්‍රශ්නෙ තියෙන්නේ ඊටත් වැඩි හාගිය දෙයක් මේ මේකනම් පොඩ රහසෙන් කතා කරගන්න ඕන දෙයක් ජීවිතයේ අන්තිම මොහොත දක්වාම අපේ යහපත්ම කටයුතු කරමින් ඉතාම යහපත් විදිහට මිඳී කියලා මට මං ගැන විශ්වාසද නැහැ එතකොට දැන් මොකද්ද මේ වැඩේ මට මං ගැන වෙන කවුරු හරි ගැන විශ්වාස කරන්න කොහොමද මට මං ගැනවත් විශ්වාසයක් නැහැ ඇයි මේ අනුන් ගැන විශ්වාස කරන්නත් බෑ තමන් ගැන විශ්වාස කරන්නත් බෑ නේද එතකොට එහෙනම් තමන් ගැන තමන්ට විශ්වාස කරන්නත් බෑ එතකොට මොනවද දැන් මගේ කියලා ගන්න තියෙන්නේ එහෙම බැලුවොත් එහෙම නේද එහෙම විශ්වාස කරගන්න බැරි ඇයි මේක ක්‍රියාවලියක් හින්දා මේක වැඩපිළිවෙලක් හින්දා මේ වැඩපිළිවෙල මට ඕන විදිහට සිද්ධ වෙන එක නෙවෙයි මගේ මේ ශරීරයවක්වත් නේද ශරීරය ගැන නම් කොහොමවත් විශ්වාසයක් තියන්න බෑනේ කොයි වෙලාවෙ තව චුට්ටකින් ආරංචියක් එන්න පුළුවන් නේද ඔන්න අතක් රිදුනා කියයි කකුලක් රිදුනා කියයි නේද මේ පොඩි එකෙක් හරි එච්චරයි මේ එතන රිදෙන තැන මේ අඩු වෙන්නේ නැහැ කියයි අන්තිමට කියයි මේ මෙන්න පිළිකාවා නේද මෙන්න මේ පොඩි එන ඉසේකක් උමක් එක දිගට ඉසේකක් උම අඩු වුණේ නැහැ මෙන්න ලේ පිළිකාවක් කියයි මොන හරි මහා දරුණු දේවල් කොයි වෙලාවෙ මේ ආරංචියේද කියලා කියන්න පුළුවන් කමක් නැහැ නේද එතනින් එහාට මාරාන්තික ලෙඩක් එහෙම හැදුනොත් එතනින් එහාට ඉතින් ජීවිතේ අපි තුමක මාස කීපයක් අවුරුද්දකින් අනිවාර්යයෙන්ම මැරිලා යන ලෙඩ හැදෙන වෙලාවකට එහෙම එකක් හැදුනා කියලා ආරංචි වුණා කියන්නේ දැන් කවදාහරි ආරංචි වෙනවනේ අනිත් එක එහෙම එක්කුත් තියෙනවනේ නේද කවදාහරි එහෙම එක්කට ගොදුරු වෙන්නත් තියෙන ඉඩකඩ ගොඩක් වැඩි නේ එක පාටම මැරිලා යන්නේ නැතුව එතකොට ඉතින් එතන ඉඳන් ජීවිතේ සම්පූර්ණ වෙනසක් සිද්ධ වෙන්නේ මේ ඇත්තන්ට මතක ඇති රස්සාව හම්බුච්ච දවස ඉඳන් සම්පූර්ණ වෙනසක් වුණා ජීවිතේ රස්සා කරන අය දන්නවා රස්සාව හම්බෙන්න ඉස්සෙල්ලා තිබ්බ තත්ත්වයට වැඩිය කොහේ හරි තැනක රැකියාවක් හම්බුනට පස්සේ මේ ජීවිතේ වෙනස් වුණා මුදලක් අතට ආවා ආශ්‍රය කරන අය වෙනස් වුණා නේද ඒ වගේ ලොකු වෙනසක් වුණා ඒ වගේම විවාහය වුණාට පස්සේ ඒත් එහෙම ලොකු වෙනසක් වුණා ඉන්න තැන වෙනස් වුණා කරන දේවල් වෙනස් වුණා හැම දෙයක්ම වෙනස් වුණා නේද ඒ වගේම තමයි දරුවෙක් හම්බුනට පස්සේ ලොකු වෙනසක් වුණා රාජකාරී ටික වෙනස් වුණා ආදරය වෙනස් වුණා ඒ වගේ ගොඩක් දේවල් වුණා ඒ වගේ දවසක මාරාන්තික ලෙඩේ හැදුනට පස්සේ වෙනසක් වෙනවා නේද ලොකු වෙනසක් වෙනවා ජීවිතේ එතනින් එහාට කොටස ඒක හින්දා මේක කොයි වෙලාවෙද කියලා කියන්න බෑ ඒක හින්දා මේ ජීවිතය ගැන එහෙම ලොකු විශ්වාසයක් තියන්න බෑ හරි මේක නවත්තන්න පුළුවන්ද ධනෙයි බලයයි හම්බුණා කියලා බෑ කොහොමත්ම බෑ එහෙනම් ඊට එහා ගිය වෙනත් කාරණාවක් යෝනේ ඉතින් අපි හැමදාම කියන්නේ මේ මේකෙන් එහා පැත්තේ නිවන් දැක්කේ නැත්තම් තව ජීවිතයක් ලැබෙනවා. අඩුම ගානේ ඒ ජීවිතයක්වත් මීට වැඩිය සූපත් භාවයකට පත් වෙන්න ඕනේ නැද්ද? මේක හොඳයි නේ ඇත්තට. මේකත් හොඳයි. අයි මේක හොඳයි කියන්නේ. මේක තිරිසංගුණේ නෑනේ. නේද? මේක අබ්බගතුණේ නෑනේ. මේක මන්දබුද්ධි ගුණෙත් නෑනේ. එහෙනම් මේකවත් හම්බෙන්නේ නැති වෙයිද දන්නේ? අඩුම ගානේ මේකවත් හම්බෙයි කියලා විශ්වාස කරන්න පුළුවන් මට්ටමකට අවශ්‍ය දේවල් කෙරෙලා දන්නේ. කරගෙන යනවා කියලා බෑ දැන් අවුරුදු කීයක්ද නේද දැන් මේ වෙනකොට කරගෙන යනවා කියලා බෑ මොකද අද හැන්දෑවේ මැරෙන්න දින ඉඩකටක් තියෙනවා එහෙනම් මදි නේද හොඳටම මදි මේ වෙනකොට එහෙනම් අපි මීට වැඩිය බොහෝ උනන්දුවෙන් කටයුතු කරන්න ඕනේ ඉතින් දැන් මේ වගේ මේවා මේ ලෝකයේ පිළිබඳ ඇත්ත නේද සංසාර ජීවිතයේ පිළිබඳ තියෙන ඇත්ත ඇත්ත කතාව තමයි මේක එතකොට මේ ඇත්තට මුණ දෙන්න වෙනවද නැද්ද මේක තේරුම් ගන්න නැතුව මැරෙනකම්ම මම කොහොම හරි මගේ මරණය සිද්ධ වෙන්න ඕනේ අගමැති පුටුවේ ඉද්දී මගේ මරණය සිද්ධ වෙන්න ඕනේ ජනාධිපති පුටුවේ ඉද්දී එහෙම වුණා කියලා මරණය සිද්ධ වෙන්න ඕනේ කියලා එහෙම හිතුවා කියලා මොකද අගමැති කෙනෙක් මලාම අගමැති පැටියෙක් කියලාද උපදින්නේ නෑ එහෙම නෑ ඇයි ඒ වගේ වැරදි සංකල්පනාවලට එන්නේ මේ ඇත්ත දන්නේ නැති හින්දා සැබෑ සතුට කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති හින්දා සැබෑ ජයග්‍රහණය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති හින්දා නේද
ඒ වගේ බොහෝම බරපත්තල තත්ත්වයකට තමන්ගේ තත්ත්වය පත්වෙනවා. ඉතින් එහෙම නම් අපි බලන්ඩ ඕනකමක් තියෙනවා. අපි මේ පිළිබඳව විමර්ශනය කරන්න ඕනෑ, ගවේෂණය කරන්න ඕනෑ. මේ සිද්ධවෙමින් තියෙන්නේ මොකක්ද, මේ වෙන්නේ මොකක්ද, එහෙනම්ම මොකද කරන්න ඕනේ. මගේ ජීවිතයේ ඉතාම නිවැරදි කඩයිමකට මට එන්න සිද්ධ වෙනවා. ඉතාම නිවැරදි කඩයිමකට එන්න සිද්ධ වෙනවා. මොකක්ද සසර ජීවිතයේ සුවපත්භාවයට පත් කරගන්න මම කරන්න ඕන දේ ගැන මට ස්ථීර විසඳුමකට එන්න ඕන. දැන් ඉතින් ඒක බාල තරුණ මහලු ඕන කෙනෙකුට එන්න ඕන. මොකද මේක තේරුම් ගත යුතුව තියෙනවා. මේ අපි බෞද්ධ කියලා පැහැදිලිව කියනවා නම්, කර්මය විශ්වාස කරනවා නම් අමුතු නිර්මාණයක් නෙවෙයි. මම පාරේනකොට හරකෙක් දැක්කා, මම පාරේනකොට කුකුලෙක් දැක්කා නේද? එයා අමුතු නිර්මාණයක් නෙවෙයි, එයා විද්‍යාවේ නිර්මාණයක් නෙවෙයි, එයා ස්වභාවධර්මයේ නිර්මාණයක්. මේ මට වගේමයි ඇහැකුත් දැක්කමන් තියෙනවා, කනකුත් තියෙනවා, නාහයකුත් තියෙනවා, දිවකුත් තියෙනවා, ශරීරයකුත් තියෙනවා, මනසකුත් තියෙනවා. එයාට තීරණ ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ පැත්ත හැරෙන්න ඕනේ, දැන් මේ පැත්ත හැරෙන්න අනුතුරන් නම් දුවන්න ඕනේ නේද? එයාත් බේරි බේරි දුවනවා, අපිත් බේරි බේරි දුවනවා. පොඩ්ඩක් තංගන තුරක් නම් එහෙනම් ඒ වගේ දේවල් තියෙනවා මේ ලෝකේ. එහෙනම් ඒ වගේ සත්වය වෙලා උපදින්න ඕන තරම් පුළුවන්කම තියෙනවා. මට එහෙම වුණොත් කියන භයානකම දැනිලා මේ ජීවිතේ මං අහනවා, දැන් මේ වෙනකොට සැපද විඳින්නේ නෑ. ඇති පදං දුක් විඳිනවා නේද? ඒක ඒකනේ ඇත්ත. ඒ අතර වාරේ පොඩි පොඩි සැප තියෙනවද නැද්ද? තියෙනවා 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 නේද? කැමති අය දකින්නකොට සැප තියෙනවා නේද? කැමති දේවල් අහනකොට, කැමති දේවල් විඳිනකොට ඒ වගේ පොඩි පොඩි සැප ටිකක් තියෙනවා. ඒ සැප ඉතින් අද තිබ්බොත් හෙටත් ඕනේ, හෙට තිබ්බොත් අනිද්දාත් ඕනේ, අනිද්දා තිබ්බොත් ඉන්න අනිද්දාත් ඕනේ. ඒවා හොය හොය ඔහි උදේ ඉඳන් හැන්දෑව වෙනකන් ඉතින් අපි ඔන්න ඔහි ඉන්නවා ඉතින්. වෙන මොනවද නේද? සමහර දවසවලට සතුට වෙන දේවල් වෙනවා, සමහර දවසට සතුට වෙන දේවල් වෙන්නේ නැහැ නේද? ඉතින් හරි මහන්සියක් කොහොම වුණත් හැන්දෑව නිදාගන්න යනකොට තියෙනවා, දිග හුස්ම ආරං අතාරිනවා. ඉතින් මහන්සිය වැඩ ටික නම් යන්තම් ඉවර කරගත්තා, හෙට උදේ ආය, හෙට උදේ ආය තියෙනවා ඒ ටිකම. ඒවා ඒ තරම් අර්ථයක් ඇති වැඩ නෙවෙයි. මේ මම නිකං කාරණාවක් මතක් කරන්න හදන මේ හාමුදුරුව අපිට කියනවා කාර්ය බහුලයි කියලා, විවේකයක් නැහැ කියලා. මේ හාමුදුරුවන්ට කොහොද විවේකයක් තියෙන්නේ? අපි දැන් කතා කරනවා ඉඳලා හිටලා කියලා නම් දැන් මටත් බයිනෝ කට්ටිය. හරිද? එතකොට මේකදී කෙනෙක් හිතයි කෝ දැන් මේ අවවාදයට නේද? අවවාදයට ආදර්ශයෙන් උතුම් කියන්නේ ඔහ හාමුදුරුව ආදර්ශ සම්පන්නයි, හාමුදුරුව කාර්ය බහුලයි. මේකට උත්තරයක් මං අහනවා. උදේ ඉඳන් හැන්දෑ වෙනකන් අපේ ජීවිතයක් ගත්තොත්, ස්වාමීන් වහන්සේ නමක්ගේ ජීවිතයක් ගත්තොත්, ඒ ජීවිතේ උන්වහන්සේ අරන්නේ හිටියත්, අරන්නේ ඉන්නවා නම් බොහොම විවේකීව, මානසික විවේකීව ඉන්නත් පුළුවන්, නොඉන්නත් පුළුවන්, නොඉන්නත් පුළුවන්. කොහොම නමුත් කමක් නැහැ. උදේ ඉඳන් හවස වෙනකන් කරන කියන කටයුතු අරන් බැලුවොත් ඒවා බොහෝ පින් රැස් වෙන කටයුතුද නැද්ද? නේද? එහෙනම් මේ මෙච්චර මහන්සියෙන් මේ එකතු කරන්නේ මොනවද? අරයි යන්න පුළුවන් දේවල්. බණපදයක් කියන වාරයක් ගන්න කෙනෙක්ගේ හිතක් සැනසෙනකොට අප්‍රමාණ පින් රැස් වෙනවා. ඒ ඔක්කොම අරයි යන්න පුළුවන් දේවල්. එහෙනම් අර්ථයක් ඇති දේද කරන්නේ, අර්ථයක් නැති දේද කරන්නේ? අර්ථයක් ඇති දේ කරන්නේ අපේ අතින් කරනකොට, ස්වාමින් වහන්සේලා එහෙමයි නේද? එතකොට මේ ඇත්තොත් හරියට කාර්ය බහුලයි. දරුවන්ගේ වැඩ කටයුතු තියෙනවා, ගෙවල් වල වැඩ කටයුතු තියෙනවා, මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඒව අරයන් පුළුවන් දේවල්ද? නෑනේ. ඒව තුළ ඇති වෙන්නේ අලෝභද්දේ සමෝහද, ලෝභදේශ මොහොද, ලෝභදේශ මොහොන. එහෙනම් මේ දෙක සංසන්දනය කරන්න බෑ. හරිද? මේ දෙක සංසන්දනය කරලා කතා කරන්න බෑ. මේ කාර්ය බහුල වීම සහ, ඒ කියන්නේ එක්කෙනෙක් මැරතන් එකක් දුවනවා කියලා එක තැන දුවනවා, හයියෙන් දුවනවා, ගොඩ මහන්සි වෙනවා. තව එක්කෙනෙක් ඇත්තටම දුවනවා, දෙන්නට මහන්සි නේද? එතකොට හරියට නිකන් සමහර අයගේ ජීවිත හරියට මහන්සිලා ඉදිරියට යන්න කරගත්ත දෙයක් නෑ. කණ්ඩ බත් හොයන්න තමයි දඟලලා තියෙන්නේ නේද? ඉතින් ඒක හින්දා අපි බලන්න ඕනේ ජීවිතයේ අර්ථාන්විතද කියලා. මේ ජීවිතයේ ඉහළට ලෞකික ජීවිතේ ඇති කරගන්න එක එපා කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒකත් එක්ක නුවණ තියෙන ඇත්තෝ ඒ ලෞකික ජීවිතයත් එක්ක සමාන්තරව මොකද කරන්නේ? තමන්ගේ අඩුම ගානේ සසර ජීවිතයේ ඊළඟ භවයටවත් යහපත් දේවල් සිද්ධ කරගන්න ඕනේ, නිකන් ඉන්නේ නැහැ. දැන් හිතයි කොහොමද ඕවා කරන්නේ? ඔච්චර පින් කරන්න අපිට එකක් බණ දන්නෙත් නැහැ, එකක්
ධනධාන්‍යත් නෑ නේද? මොනවද මන් දෙන්නේ? ඉතින් මන් දැන් දන් දෙනවා කියලා ඉතින් මන් මොනවද දෙන්න දෙයක් ඇත්තෙත් නෑ. එතරම් ලොකු පින්කම් කරන්න මට ආර්ථිකයක් නෑ. සංඝාවාසයක් හදලා පූජා කරන්න එහෙම තියනවද ළඟ? වහලෙවත් හේලි කරගන්න බැරුව මේ ටිකක් දඟල දඟල ඉන්නවා ගෙදර. සංඝාවාසයක් හදලා පූජා කරගන්න තියෙනවා නම් කොච්චර දේද? මැරෙන්න ඉස්සෙල්ලා එහෙම එකක් කරන්න තියෙනවා කැමති නැද්ද? ඒ දැන් චුට්ටකට ඉස්සෙල්ලා අච්චිකෝ අපි මේ ලෞකික ජීවිතය තුල ඉඳගෙන මේ ඊළඟ ජීවිතේ හදාගන්න මේ උත්සාහ කරමින් ඉන්න කියලා. සංඝාවාසයක් හදලා පූජා කරනවට වැඩිය ලොකු ආනිසංස වාරයක් තියෙන පිනක් ගැන අපි ඕන තරම් කතා කරලා තියෙනවා. ඒ තමයි පංචශීලය. හරිද? ඒ තමයි පංචශීලය. එහෙනම් ඇයි අපිට බැරි ඒ වගේ ලොකු පින් කරගන්න නේද? ඔක්කොම අතහැරලා දාලා පංචශීලයට එන්න. ඔක්කොම අතහැරලා දාලා පංචශීලයට එන්න. මොනවද අපි ඔක්කොම අතරින් තියෙන්නේ පංචශීලයට එන්න? ප්‍රාණඝාතයයි අතරින් තියෙන්නේ. අපි පෙරේද දවසෙත් කතා කරා. අදත්තාදානයයි අතරින් තියෙන්නේ. කාමයේ වර්ධව හැසිරීමයි අතරින් තියෙන්නේ. බොරු කීමයි අතරින් තියෙන්නේ. සුරාපානයයි අතරින් තියෙන්නේ. තව ටිකක් අතරින් ඕනකම තියෙනවා මොනවාද? විසුනා වාචා, පරුසා වාචා, සම්ප්‍රප්පලාප අතරින්. ආන් එතන ලොකු පිනක් සිද්ධ වෙන කෙනෙක් බවට පත් වෙනවා. තමන්ට මේක දැනේවි. හරිද? ඒකත් එක්ක මම මේ කියන්න උත්සාහ කරේ ඔන්න ඔය ටික අතහැරීම කියලා කියන්නේ නෙක්ඛම්ම සංකල්පනාව. මම මේවා අතහැරලා දාන්න. මේවා තමයි සසර මහා දෝෂ ඇති වෙන්න, සසර මහා විනාශයක් වෙන්න සිද්ධ වෙච්ච දේවල් තමයි ඔන්න ඔය පන්සිල් කැඩීම. හරිද? මේවා මේවා තමයි සංසාර ජීවිතේ අපිට ලොකුම කරදරකාරී තත්වයන් ඇති වෙන්න හේතු වෙච්ච තැන් ටික තමයි පන්සිල් කැඩීම. එහෙනම් අපි කොහොම හරි පංචශීලය ආරක්ෂා කරගන්න ඕන. කැඩෙන කැඩෙන වාරයක් වාරයක් ගානේ නැවත 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 සමාදම් වෙවි ආරක්ෂා කරගන්න ඕනේ. මේ සංකල්පය අපි ඉස්සරහට අර යන්න ඕනේ. දැන් අද අපි මේ කතා කරන්න හදන්නේ අපේ රටට අවශ්‍ය කරන කාරණාවක් පිළිබඳව. ඒ තමයි මේ නික්කම්ම සංකල්පනාව. නික්මීමේ සංකල්පනාව මොනවයින්ද? කෙලෙස් වලින් නික්මීමේ සංකල්පනාව. හරිද? කෙලෙස් වල තියෙන පීඩාව, කෙලෙස් වල තියෙන අපහසුතාවය අපි හොඳින් දැනගන්න ඕනේ. ඒක තමයි දැනෙන්න ඕනේ. මොන හරි දෙයක් ගැන තියෙන රත් වීම, දැවීම එක්ක ඇති වෙන සිහිය නැතිකම, පාපයට බය නැතිකම, පාපයට ලැජ්ජාව නැතිකම සහ නොසන්සුන්කම කියන මෙන්න මේ කාරණා හතර අපි ඉතාම හොඳින් විමස විමසා බලන්න ඕනේ. බලලා මොකද කරන්න ඕනේ? මේ හතර මගේ හිතේ ඇති වෙන්නේ මේ කෙලෙස් ධර්මයන් හින්දා, අකුසලයන් හින්දා. එහෙනම් අකුසලයන් ප්‍රහාණය කරගත්තාම මට මේ தත්ත්වය ඇති වෙන්නේ නෑ. ඒවා ප්‍රහාණය කිරීමේ වැඩ කටයුත්තට යන්න ඕනේ කියලා. එතකොට මේ තියෙන දේවල් වල තියෙන නිර්ර්ථක ස්වභාවය අපේ මනුස්සයන්ගේ හිතවලට දැනෙන්න ඕනේ. ඒක ඉස්සෙල්ලාම පටන් ගන්න ඕනේ කාගෙන්ද? අපි හැමදාම කියන්නේ තමන්ගේ. හරිද? අපි බොහෝ දේවල් අතහරින්නේ නෑ කියලා නායකත්වයන් වලට දොස් කියනවා. ඒකේ සම්පූර්ණ ඇත්තක් තියෙනවා. දැන් සමහර ඇත්තන්ට 80ට කිට්ටුවේ. අපේ ගෙදර ඉන්නවා නම් 80කට කිට්ටු වෙන්න වයස තියෙන අය. හරිද? ගෙදර පරිපාලනය හරියට කරන්නේ ඒ අය අතින්ද? අපි එහෙම ලේසියකට 80කට කිට්ටු වෙන්න වයස තියෙන අයට පරිපාලනය බාර දෙනවද? ඇයි? අනේ ඉතින් කරන්න බෑ දැන් නේද? කරලා 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 දැන් අපහසුයි. ඒ කට්ටිය 50 40 ප්‍රඥා දශකය කියලා කියන්නේ 50යි 60යි අතර කාලය. ඉතින් 70 පැනනට පස්සේ 80ට කිට්ටු වෙනකොට එනකොට නිකන් කාගේ හරි පිහිටක් සරණක් තියෙන්න ඕනේ. ශාරීරික දුබලතාවයන් තියෙනවා, මානසික දුබලතාවයන් තියෙනවා. සමහර වෙලාවට ඇත්තටම භාවනාවකින් වර්ධනය වුණේ නැත්තම් යම් හේයකින් භාවනාවකින් වර්ධනය වුණේ නැත්තම් ඒ මානසිකත්වය මොකද වෙන්නේ? මේ පුංචි ළමෙක් වගේ වෙනවා. එතකොට අපේ ඉන්න නායකත්වයන් ගත්තාම භාවනාවකින් වර්ධනය වුණාද නේද? 80කට කිට්ටු වෙච්ච නායකත්වයන් ගත්තාම භාවනාවකින් හිත වර්ධනය කරගන්න කටට කාලයක් තිබ්බද නැහැ. ඒකින්ද හොඳටම පේනවා වෛරය කොච්චර තියෙනවද, ලෝභය කොච්චර තියෙනවද. මැරෙන්න මොහොතකට ඉස්සෙල්ලා හරි මට මේකේ ජනාධිපති පුටු ඉඳ ගන්න ඕනේ, අගමැති පුටු ඉඳ ගන්න ඕනේ. ඒ වගේ මහා පටු සංකල්ප වලට ගිහිලා අතහැරීමේ ලක්ෂණ අපේ ජාතිය අයගේ හරියට අඩුයි.
හරිද අතහැරීමේ ලක්ෂණ අඩුයි. අන්න ඒවා ඒවා පිළිබඳ ඇයි අඩු අපි ඒ අත්තන් දොස් කියරනේ. ඊට පල්ලෙ මට්ටම කට්ටිගන්න ඉහළම නායකත්වන්ටික පැත්තකින් තියලා ඊට පල්ලෙ හා මට්ට මේ කට්ටිය ගණ්ඩ නොයකුත් අමාත්‍යවරු ඉන්න රටේ. ඇත්තරම බෞද්ධ ධර්මය නැති අපි ලැජ්ජාවෙන්ඩුවන කාරණාවක්ම මේ කියන්නේ ඉතාම ලැජ්ජාවෙන්ඩුවන කරනාව. බෞද්ධ ධර්මය නැති රටවල් වල සමහර වෙලාවට මහා ගැටලු වෙනවා. ඒ අමාත්‍යවරුන්ට අදාළ ගැටලු වෙනවා. එතකොට ඒ අමාත්‍යවරයා තමයි ඒකේ වගකීම බාරගන්න ඕනේ. පසුගිය කාලේ වෙච්ච 21 වෙනිදා සිද්ධ වෙච්ච ගැටලුවේදී නේද වගකීම බාරගන්න කවුරු නැහැ. ඒක වගකීමක්. ඒක මේ අහවලා මට ලියුමක් එවුවා. ඒක මං එහාට යවුවා මෙහාට යවුවා කියලා අර බෝල පාස් කරන්න බෑ. එහෙම අනිත් රටවල වෙන්නේ නැහැ. හරි ජනාධිපති හරි කමන්නේ එච්චර ලොකු වැරදීමක් වුණා නම් මං ඉල්ලාස් වෙනවා. හරිද? ඒ මොකද මගේ අතින් මේ වැරද්දුනේ. ඒ කට්ටියට ඒ නිලයට වැඩිය රාජකාරිය ලොකුයි. ඒ බලයට වැඩිය රාජකාරිය ලොකුයි. එහෙම අවස්ථා ඕන තරම් තියෙනවා. අරන් බලන්න විදේශ රටවල බුද්ධ ධර්මයේ නැති නමුත් තමන්ගේ ආත්ම ගෞරවය ගැන තියෙන දා. එතකොට ආත්ම ගෞරවය ගැන ලැජ්ජාව තියෙන මිනිස්සු බුද්ධ ධර්මය නැති වුණාට ඒ වගේ හැසිරෙනවා. බුද්ධ ධර්මයේ තියෙන අය බුද්ධ ධර්මයේ තියෙන රටේ කොහොම හැසිරෙන්න ඕනද නේද? දැන් මෙහි බලාගෙන ගියාම නෑ. ඒ මෙහි කිසිම විදිහට ඇමති කෙනෙක් එහෙම ඉල්ලාස් වෙනවා මේ මෑතක අහවල් වැරද්ද වුණා අහවල් වැරද්ද වුණා කියලා. දැන් කෝච්චි දෙකක් හැපුණොත් ප්‍රවාහන ඇමති ඉල්ලාස් වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා වෙන රටවල් වල. ඒ වගේ කරදරකාරී තත්ත්වයන් වුණාම එහෙම තියෙනවා. මෙහි එහෙම නෑ. තිබ්බට වැඩිය තදින් අල්ල ගන්නවා. හරිද? බයේ මැරෙන්න හදනවා. ඒ ඇයි කියන එකයි මම මේ කතා කරන්න. ඊටතඩි පල්ලෙහාට එන්න. ඊටතඩි පල්ලෙහාට ආපුහම සංස්ථාවල සභාපතිවරු එක 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 දෙපාර්තමේන්තුවල සභාපතිවරු මේ වගේ අය තමන්ගේ නිලය අල්ලගෙන ඉන්න හැටි පේනවද නැද්ද? හුඟක් අය මම කියන්නේ හැම කෙනෙක්ම කියලා කියන නිහතමානීකම සම්පූර්ණයෙන්ම නැති වෙලා. හරිද? ඒ නිලය නිසාවෙන් ඉදිමිලා තියෙන ඉදිමිල්ල සමහර අයගේ සමහර අය ඉන්නවා හරිම හොඳ අය ඉන්නවා. හරිද? සමහර අය හම්බෙන්නවක්වත් බෑ අඩුම ගානේ. එහෙම තියා ගිහින් කතා කරන්න ගියත් අනිත් අය ඔක්කොම පල්ලෙහාට දාලා කතා කරන්නේ. ඉතාමත්ම නරක හැසිරීම් වල ඉන්නවා නේද? සමහර අය කොහොමද වුණාට සමහර අයම නෑ නේද? හිතන්නවත් බෑ මේ ඇවිදගෙන යනවා සමහර වෙලාවට. මම මේ ඊයේ පෙරත් මතක් කරා. මම ඒක ආයෙ මතක් කරන්න ඕන හින්දා මේ වෙලාවේ කියන්නේ මේ නෙක්කම්ම සංකල්පනාවේ තියෙන වටිනාකම නිලය තියාගෙන අතහැරලා තියෙන හැටි. මම මගේ පැවිදි කාලේ මුල් කාලේ මහානායක හාමුදුරුවෝ හම්බෙන්න යන්න වුණාක් ආවා. ඉතින් මගේ සාමණේර සහතිකේ මේ සහතික කරගන්න. ඉතින් දැනගෙන මම ගියා මහානායක හාමුදුරුවෝ හම්බෙන්න ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ. එතකොට හිටියේ අපේ මේධාලංකාර හාමුදුරු නායක හාමුදුරුව හිටි. ඉතින් උන්වහන්සේව බැහැ දකින්න අපි ගියාම ඉතින් ගිහලා වයසක ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉන්නවා මේ පුටුවක. ඒ තරම් ඔහේ නිකන් කිසි ගාණක් නැහැ. නිදහසේ ඉන්නවා මේ වැඩි. එහෙම මේ මං ඉතින් ගිහෙම නෙමෙයි ගිහිල්ලා කාර්යාලයක් අරගෙන ඇතුළට ගිහිල්ලා උන්වහන්සේ මහා සම්භාවනීයව මේ බැහැ දකින්න බලාගෙන ගියේ. ඒ වගේනේ අපිට තියෙන සංකල්ප. මේ එළියේ සාලේ වගේ තැනක ස්තෝප්පුවේ වගේ ආවාසේ පුටුවක වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ නම පිරිසිදු නමුත් අලුත් සිවුරකුත් නේ පුරවන් හිටියේ. ඉතින් මං ගිහිල්ලා ඇහුවා මහානායක හාමුදුරුවෝ හම්බෙන්න පුළුවන් මොකද්ද කාරණාව? මං ආයකව මහානායක හාමුදුරුවෝ හම්බෙන්න පුළුවන් මොකද්ද කාරණාව? තුන්වෙනි සැරේ අහපුවාක ආපු දේ කියනවා. ඉතින් කරලා දෙන්න බලනකොට කවුද මේ නේද? අන්න වැඩි නේද? කොච්චර නම් සරලද මේ මහානායක හාමුදුරුව. ඉතින් අපේ නේද රටේ මිනිස්සුන්ට කොච්චර මේ ස්වාමීන් වහන්සේලාගෙන් ආදර්ශ ගන්න තියනවද? ඒවද ගන්නෙ නෑ. ඒව කතා කරනවද අඩුම ගන්න නෑ නේද? ඉතින් එහෙමනම් ඒ වගේ බෞද්ධ ධර්මයෙන් පෝෂණය වෙනකොට කොච්චරනම් ලස්සනට බෞද්ධ ධර්මයෙන් පෝෂණය වෙලා මේ නෙක්කම්ම සංකල්පනා වර්ධනය කරගන්න පුළුවන් නම්
රටේ ඉන්න අය මැරෙනවා කියලා දන්න ඕන ගඩුම ගානේ. තුරිකේ මැරෙනවා කියලා දන්න ඕනේ. නෑ දන්න එක නෙවෙයි, ඒක මතක් වෙනවා නම් සිහිය තියෙනවා. මරණ සිහිය කියන්නේ ඒකයි. එහෙම තියෙනවා නම් එහෙම අනිත් අය ඉදිරියේ මහා මේ තමන්ගේ තැන ලොකුවට අරගෙන අනිත් අයට හිංසා කරන දේවල් කරන්නේ නෑ නේද? බොහෝ දෙනෙක් අපේ පින්වත්නි ජීවිතේ ජීවත් කරන යන්නේ වගේ තමන්ට ලැබිලා තියෙන දේ හිතාගෙන ඉන්නේ. මහා ලෝකෙ තියෙන ලොකුම දේ හම්බුනවා ගෑවි දින විදිහෙන්, කතා කරන විදිහෙන්. ඒක ඇවිල්ලා නුවණ ඇතිකමද මෝඩකමද? මෝඩකම. ඒ එහෙනම් ඒ මට්ටමේ අයගේ වැඩිපුර පිරිසකගේ ඒ தත්ත්වෙ තියෙන යම් තැන්වල නායකත්වය ගන්න අයගේ. ආද නායකත්වය පල්ලෙහෙන් තියන්නකෝ. අපි යමුකෝ සාමාන්‍ය ජනතාව පැත්තට. සාමාන්‍ය ජනතාව පැත්තට ගත්තහමත් අපිට යම් කිසි කෙනෙක් කොතනකදී හරි යම් කිසි වැරදීමකින් හරි නැත්නම් වැරද්දකින් හරි කවුරු හරි කෙනෙක්ගෙන් හිරිහැර වෙනවා, පාරක යනකොට වාහනයක් මේ පැත්තට කපලා නැත්නම් මොන හරි එකක් වෙලා පොඩි කෑකොස්සන් ගහන මට්ටමට පත් වෙන අය ඒවා ලොකු රණ්ඩු දක්වා අරගෙන යන්නේ ඇයි? අනුන්ගේ නපුරු වචනය, අනුන්ගේ නපුරු ක්‍රියාව අපිට අතහරින්න බෑ. අතහරින්න බෑ. නෙක්කම්ම සංකල්පනාව නෑ. අන්න ඒක හින්දයි අපි හුඟාක් දේවල් කෙරෙහි තද බල ගැටලු සහගත තත්ත්වයන් මේ පාරේ තොටේ යනකොට ඇති වෙන්නේ. හරි, අපේ මිනිස්සු හරියට රණ්ඩු වෙනවද නැද්ද? පොඩ්ඩක් නැත්තම් රණ්ඩු වෙන ගතියක් තියෙනවා. ඒ වගේම හරියට ඊරිසියාවෙන් කටයුතු කරන ගතියක් තියෙනවා. හරියට තියෙන දෙයක් තමයි කාර්යාලවල ඉන්න අය හරියට මාත් එක්ක කතා කරලා තියෙනවා. හරියට ලොක්කාට කේලං කීම කියන එක හරියට තියෙනවා. හරිද? ඒ විතරනේ, ගෙවල් වලත් එහෙමයි, ඉන්න එකිනෙකා කේලං කියා ගැනීම තියෙන. මේ ඔකොටෝම හේතුව තමන්ගේ තුල තියෙන අතහැරීමේ සංකල්පන නැතිකම. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔය ඔක්කොම දැන් උඩ ඉඳන් පල්ලෙහා දක්වාම අපි කතා කරා. ඒතරනේ මොනවා හරි ලැබෙනවා කිව්වොත් දැන් මේ දවස්වල අපිව ඉවරයි, අපි ඔක්කොම ඉවරයි. ඇයි? පුදුම දේවල් දෙන්න හදන්නේ නේද? දෙනවා කියන එකේ ඉවරක් නැතුව දෙන්න හදනවා. ඉතින් ඒක හින්දා මොකද වෙලා තියෙන්නේ, මේ හුඟාක් මිනිස්සු මේ පුංචි දේවල් දෙන්න හදනකොට ගොඩාක් රැවටෙනවා. හරිද? ගොඩ දේවල් කරලා අහානි කරලා මේ රටට. එතකොට බෞද්ධ ධර්මයට සම්පූර්ණ නිග්‍රහ වෙන විදිහට ඉතාමත්ම දරුණු විදිහේ වැඩ කටයුතු කරලා අන්තිමට දැන් වෙන්න ගම පෙරලන්න හදනවා. හරි, පන්සලකට ලක්ෂයක් ලක්ෂ 10ක් දෙනවා, 10න් 5ක් දීලා තිනේ ඉතින් ටික පස්සේ. ඉතින් සමහර වෙලාවට සමහර ඇත්තන්ට මේක මහා ලොකු දෙයක් වෙලා. ඇයි ඒ? ඒක අතහරින්න බැරි හින්දා. හරි, දැන් තමයි ගම පෙරලන්න කල්පනා කරලා තින්නේ. අඩුම ගානේ පස පෙරලුවා නම් පසවත් පෝෂණය වෙනවා, ගම නෙමෙයි පෙරලන්න ඕන නේද? පස පෙරලලා මඤ්ඤොක්කා ටිකක් හදන්න පුළුවන් නම් ඒ තරම්වත් දෙයක් කරන්න නැති අපේ බදු මුදලින් බොහෝ දේවල් කරන ඇත්තන් නේද? අපිවම රවට්ටමින් ඉතාමත්ම දරුණු මේ ගැටලුකාරී තත්ත්වයකට පත් කරලා තියෙනවා රට. ඉතින් ඒ වගේ තත්ත්වයන් තුළ අපි ආයෙ රැවටෙමින් ඉන්නවා. ඒ රැවටෙන්නේ අපි තුළ නෙකම්ම සංකල්පන නැති හින්දා. මොකද්ද මේ ඔක්කොටම හේතුව? ඒතර අපි ඔක්කොම ලෝභ දේශ මෝහ හේතුවෙන් ගැත්තු වෙලා, ඉතාම තදබල ගැත්තු වෙලා, ඉතා ගැටලුකාරී තත්ත්වයකට පත් වෙලා ඉන්නවා. අපිටත් පුළුවන්කමක් නැහැ හුඟක් දේවල් අතහරින්න. ඒකෙන්ද සමහර වෙලාවට සමහර අයට ගැටලු වෙයි කියලා සමහර තදබල ඍජු තීරණ ගන්න බැලුව සතරාගතියට වහල් වෙලා තියෙන්නේ. සතරාගතියට වහල් වෙලා එක එක ආකාරයෙන් බෞද්ධකම පාවා දීලා කටයුතු කරන්න. බෞද්ධකම පාවා දීලා ගොඩක් කල්. හරිද? වැඩිපුරම පාවා දීලා තියෙන පොඩ්ඩක් බලන්න හොඳට. මම මොකද්ද බෞද්ධකම පාවා දෙනවා කියන්නේ? මගේ පැත්තෙන් මම බෞද්ධ ධර්මයට හානි වෙන විදිහේ හැසිරීම රටාවක්. හැසිරීම රටාවකට යනවා නම් එතන තියෙන බෞද්ධකම පාවා දීමක් කියලා එකක්. ඉතින් එහෙනම් මේවා ගැන අපි ඉතාමත්ම විමසිල්ලෙන් බලන්න ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? හරිද? මට ඕනන්නේ ඒකයි. හරි, දරුවෝ ගන්නකෝ. එන්න දරුවෝ බොහෝ දේවල් වල තියෙන ආසාවල් අඩුද වැඩිද? එන්න දරුවන්ගේ තේ ලක්ෂණ තියෙනවා නේද?
එතකොට මේ රට යන්නේම ඔන්නඔය වගේ දැඩි ලෝබී එක ලෝකයෙන් වෙන ප්‍රවණතාවයක්. ලෝකෙම ගණ්ඩකෝ. ලෝකෙම ගත්ත හමත් සාමාන්‍ය වසයෙන් ගත්තහම ඒකේ සදාචාරාත්මකව ලොකු පරිහානයක් තියෙනවා. එද කූට උපක්‍රම යෝධනේවා, අහිංසක මිනිසුන්ට තලා පෙලාදානේවා, නද අහිංසා සංකල්ප නැතිව බලවන්ත වෙන්ඩ හදන හැටි තාම කූර විදිහට නද ලෝක වංචා තියෙනවා. ලෝක වංචා නේද? තකට ලෝකෙම තියෙන වංචා තියෙනවා. ඉතින් මේ රටෙත් එහෙම. ඉතින් ඔය වගේ ලොකු ප්‍රශ්න ගොඩකට අපි මැදිවෙලා ඉන්නවා. මේ ලොකු ප්‍රශ්න ගොඩකට මැදිවෙලා ඉන්ඩ තියෙන හේතු ටික අයින් කරගන්ඩ අපිට පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ තමයි නිවැරදි සංකල්පනා වර්ධනය කරගන්න එක. දැන් ඕක කියනකොට අපි පූර්ණ නිගමනයක් ගන්න අමාත් එක තියෙන ලොකු ප්‍රශ්න කට්ටියක එකයි. මන්නම් කියන්නේ මේ කරන්න පුළුවන්ම අයි කියලා. හරි, ලොකුම ප්‍රශ්නය තමයි මේ සංකල්ප ගැන කතා කර කර ඉන්නවා වැඩ කරන්න නෑ. හරිද? වැඩ කරන්න දෙයක් නෑ. සංකල්ප නිවැරදි වුණොත් වැඩ කෙරෙනවා. නිවැරදි විදිහට වැඩ කෙරෙනවා. හරි, වැඩ කරන්න නෑ කියලා කියන්නේ මේ පේන්න වැඩ කරන්න නෑ කියන එක. පේන්න කියලා කියන්නේ මොනවා හරි ක්‍රියාකාරකම් කරන්නේ නැහැ. හරි, එහෙනම් ක්‍රියාකාරකම් කෙරෙන විදිහට මානසිකත්වය හදන්නයි අපි මේ උත්සාහ කරන්නේ. කෙනෙක් කියයි මේක ලංකාව පුරාවට කොහෙද හැමදෙරෝනේ ඔය වගේ සංකල්ප සංවර්ධනය කරන්නේ කොහොමද කියලා කියයි. සංකල්ප සංවර්ධනය කරන්නේ කොහොමද ලංකාව පුරාවට කියලා. පින්වත්නි, අපි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. එකවර එක තැනකට මහා ලොකු පිරිස් උස්සගෙන එක තැන හොඳ නාඩගමක් නටන්න පුළුවන් ඕන වෙලාවක එක පාරටම මොකක් හරි එද ලොකු ප්‍රචාරයක් දෙනවා. ලොකු ප්‍රචාරයක් දීලා කට්ටිය එකතු කරගන්නවා. කට්ටියත් එනවා ඒ වෙලාවට. ඇයි එන කට්ටිය හැල්මේ යන්නේ? දැකලා තියෙනවා සමහර වෙලාවට අපි මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒ පටන් ගන්න ව්‍යාපාරවල ඒ කියන්නේ ජාතික ව්‍යාපාරයක් කියලා හිතන්නකෝ. එක පාරටම ලොකු ප්‍රබෝධයක් ඇති වෙන දේවල් සිද්ධ කරනවා. සිද්ධ කරාට පස්සේ මොකද වෙන්නේ? මිනිස්සු ගොඩ එකතු වෙනවා. මිනිස්සු එකතු වෙන්නේ ඇයි? ඒ පිළිබඳ හැඟීමක් ඇතිවෙන හින්දා නේද? හැඟීමක් ඇති වෙනකොට කට්ටියම එකතු වෙනවා. එහෙම එකතු වුණාට පස්සේ මොකද වෙන්නේ? දවසයි දෙකයි තුනයි ආයෙනම් ඒ පිරිස එකතු කරන්න හම්බෙන්නේ නැහැ. ඇයි ඒ? සංකල්පනා වෙනස් වෙන හින්දා. හරිද? එතකොට යම් සංකල්පනාවක් යම් කල්පනාවක් යම් සාරධර්මයක් යම් හැඟීමක් සිත්වල එකවන්න උපදින තත්යකට යම් කිසි වැඩපිළිවෙලක් වර්ධනය වුණොත් ඒකට කියනවා ව්‍යාපාරයක් කියලා. ජනතා ව්‍යාපාරයක් බවට පත් වෙන්නේ එතකොට. ඒක ඇතුළ ඇතුළාන්තයෙන් එන සංකල්ප සංවර්ධනය වෙලා එක හැඟීමක්. ඒ වගේ අපි දැක්ක දීර්ඝකාලීනවම කාලයක් පැවතගෙන එන ලෝකෙම කාලයක් පැවතගෙන ජනතා ව්‍යාපාරයක් තමයි බුදුරජාණන් වහන්සේ නිර්මාණය කරලා තියෙන්නේ නේද? බලන්න ඔබේ කියන නායකයෝ කියලා කියන්නේ බෞද්ධ නායකයෝ කියලා කියන්නේ නැත්නම් ස්වාමීන් වහන්සේලා නේද? එකමාකාරයේ සීලයක, එකමාකාරයක විනයක, එකමාකාරයක ධර්මයක් ගුරුකොට තියාගෙන ඒක බුදුහාඳුරු දේශනා කරපු දේ නේද? මේක නිර්මාණය කරේ පිරිසක් එකතු වෙලා මණ්ඩලයක් හදලා සභාපතිට ලේකම් හදලාද නැත්නම් තනි පුද්ගලයෙක් යමක් අවබෝධ කරගෙනද? එහෙනම් අවබෝධ කරගත්ත මතයක් නේද? තේරුම් ගත්ත තනි පුද්ගලයේගේ කාරණාවක් බොහොම වීරයෙන් කරපු දේ සියලු දෙනාටම සැනසීමක් බවට පත් වුණා. ඒ වගේ අපිට ඒකමයි මේ අපිට අමුතුවෙන් ව්‍යවස්ථා අමුතුවෙන් මණ්ඩල අමුතුවෙන් මුකුත් කරන්න දෙයක් නැහැ. ඇයි? අපිට මේ ප්‍රතිපත්තියක් තිබේ. මොකද ප්‍රතිපත්තිය? බෞද්ධ ප්‍රතිපත්තිය. බෞද්ධයම කියනවා නම් එක්කම්ම සංකල්පන හදන්න බෑ කියලා එතන ඇති බෞද්ධකම නැහැ. ඇයි අපි බෑ කියන්නේ? අපිට පුළුවන්. අපි ඔක්කොම එකවන්ව මේ බෞද්ධ සංකල්පනාව අපේ දරුවන් තුළ ඇති කරමු, අපේ තරුණයන් තුළ ඇති කරමු, අපි තුළ ඇති කරගමු නේද? අම්මෙක් තුළ නෙක්කම්ම සංකල්පනාවක් ඇති වෙනවා නම්, තාත්තෙක් තුළ නෙක්කම් සංකල්පනාවක් ඇති වෙනවා නම් හැම වෙලේම ඒක තමයි කියවෙන්නේ දරුවන්ට. නිවසේදී කියවෙනවා ඒක. නෑ පුතේ, ඔයාලා හොඳට ඉගෙන ගන්න ඕනේ. ඒක ඇත්ත. හරිද? හොඳට දියුණු වෙන්න ඕනේ. හැබැයි එකක් මතක තියාගන්න ඕනේ, මැරෙනවා කියලා මතක තියාගන්න ඕනේ. හරිද? අපාය යනවා කියලා මතක තියාගන්න ඕනේ. මැරෙනකම් වැරද්දක් කරන්න බෑ. මගේ પરම්පරාවේ කෙනෙක් නම් හරි මැරෙනකම් එක එක මන් දන්න හොඳ දේශපාලකනේ.
පරණ. එක දවසක මං බලාගෙන මං පාන්සකූලකට ගිය තැනක දේශනාවකට ආවා. දේශනාවකට ඇවිල්ලා මේ සිංහනාදයක් කරා ගොඩක් වයසයි. අපේ පරම්පරාවල කිසිම කෙනෙක් අපේ ඉතා දීර්ඝායුෂ ලැබලා තීටියේ ඒතුමා. අපි ඔක්කොම බොහොම දීර්ඝායුෂ තියන අය. අපි සියනෑ කෝරලේ එහෙම කිව්වේ. හරිද? අපි සියනෑ කෝරලේ මෙන්න මේ වගේ පිරිසක් අපේ පරම්පරාවල කිසිම කෙනෙක් මමගේ දරුවටත් කියලා තියෙන දරුවන්ගේ දරුවන්ටත් උගන්ලා තියෙන්නේ. අපි කිසි කෙනෙක් කවදාකවත් මත් වතුර පානය කරන්නේ නැත. අපේ පරම්පරාවක දන්න කෙනෙක්වත් කවදාකවත් මේ එක එක ප්‍රතිපත්තියක් තියෙනවා මෙන්න. හරිද? අනේ ඒ තමයි අපේ පරම්පරාවේ ලක්ෂණය. එතකොට ඉදිරියේදී අන්න එහෙම තමන්ගේ පිරිසට අන්න එහෙම තමන් ළඟ ඉන්න අයට තමන් තුළ ධර්මය තියෙනවා නම් තමන් තුළ නෙක්ඛම්ම හැඟීම තියෙනවා නම් අපිට පුළුවන්කම තියෙනවා අපේ ළඟ ඉන්න අයට ඒක බෝ වෙනවා කිව්වට කියනවා. අම්මා ළඟ තියෙනවා නම් නෙක්ඛම්ම සංකල්පනා එයා ඇත්ත මේ ඉඩම නිරවුල් කරන්න ඕනේ. අම්මා කියන දරුවන්ට තාත්තා කියන දරුවන්ට පුතේ මේක මේක මේ නිරවුල් නැති ඉඩම අපි මේක නිරවුල් කරගන්න ඕනේ. හැබැයි අපි මතක තියාගන්න ඕනේ මේක නිරවුල් කරගත්තා කියලා හරියන්නේ නැහැ. අපිට මේක අතහැරලා යන්න වෙනවා. නමුත් සම්මත වශයෙන් නැත්නම් නමුත් අපිට ජීවත් වීම සඳහා විතරක් අපි මේක කරන්නේ. එහෙම පොඩි කාලෙම එවැනි සංකල්පනා ඇති කරවුවොත් දරුව තුළ එයාලා ඒක දැනගෙන ජීවත් වෙනවා. හරිද? මම දන්නවා සමහර දෙමව්පියෝ ඉන්නවා උදෑසන. උදෑසන මම ඉතාලම දැනගෙන මේ කියන්නේ තමන්ගේ දරුවෝ දෙන්නත් එක්ක එක ඇවිල්ලා විහාරස්ථානයකට ඇවිල්ලා භාවනා කරලා සක්මයේ චූටි ළමයි සක්මන් කරන එක දහ බලනවා. මල්ලු මේ අම්මයි තාත්තා දෙන්නේ හැබැයි දෙන්නේ භාවනා කරනවා. හරි? ඒ මනස සකස් කරන්න ඕන කියලා දන්න අය. හරි? ඒ මනස සකස් කරන්න ඕන කියලා දන්න අය. එතකොට මේකේ තියෙන පුදුම කියන්නේ ඒ තාත්තා මම ඔය කියන තාත්තා බෞද්ධ කෙනෙක් නෙවෙයි. හරි, අම්ම බෞද්ධ කෙනෙක්. මේ බෞද්ධ අබෞද්ධ කියලා දෙයක් නෑ. තමන්ගේ මනස සංවර්ධනය කරගන්න. ඉතින් ඒ හින්දා මේ සංකල්පනා වර්ධනය නොකරපු එක ස්වාමීන් වහන්සේලා විදිහට අපි බණ කියනකොටත් නෙක්ඛම්ම සංකල්පනා ගැන කිව්වා අඩුයි. අපි අත කතා කරගමු නේද? නෙක්ඛම්ම සංකල්පනා ගැන කිව්වා අඩුයි. කෙලින්ම ඍජුවම මේ කිව්වේ නෑ. ඒ කියන්නේ මේ නෙක්ඛම්ම සංකල්පනා කියනකොට අපිට තියෙන අදහස තමයි ඔක්කොම අතහැරලා යන එක කියලා. නෑ නෑ, ඒක තියෙන්නේ අතහැරලා යන එක නෙවෙයි නේද? අතහැරෙන එක නිලතල වගකීම් ඒවා අතහරින්න ඕනේ. නමුත් ඊට වැඩි අතහැරෙන්න ඕනේ මොකද්ද? තමන්ගේ සිත තුළ සකස් වෙලා තියෙන නේද තණ්හාව, කෙලෙස්, අන්න ඒවා අතහරින වැඩපිළිවෙලක් ඉතා ප්‍රබලව තියෙන්න ඕනේ. එහෙම වුණා නම් රට කොච්චර ලස්සනද කියලා බලන්න. දෙමව්පියෝ තමන්ට ජීවත් වෙන්න යමක් තියාගෙන තරුණ දරුවන්ට තියෙන කියන ඔක්කොම දීලා බලනකොට ඊළඟට නැන්දම්මා මොකද කරන්නේ? තමන්ට ජීවත් වෙන්න අවශ්‍ය කරන භාවනාවක් කරගෙන පිනක් කරගන්න ඕනේ වා තියාගෙන ගෙදර බලතල සම්පූර්ණයෙන් ලේරිට දීලා. හරි. එතකොට ඔන්දම පැත්තෙන් කියන්නේ මොකක්ද දන්නා? ආන්දරදී ආන්දරණක් කියයි නේද? අන්න අතාරින්න බැරිකම. හරි, අතාරින්න බැරිකම. එහෙම කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරනවා නම් එහෙම කරන්න බැරිකමක් නැහැ. හුඟක් දේවල් ප්‍රශ්න වෙලා තියෙන්නේ කරුණා මෛත්‍රිය නැතිකම. මේක ඊළඟට අපිට අතහරින්න බයයි සැකයි මේක කරගන්න බැරි වෙයි කියලා. එතකොටම කල්පනා කරන්න ඕනේ මොකද්ද? කරගන්න බැරි වෙයිද නම් දීලම් බලන්න ඕනේ. ඇයි? මං ඉන්න කාලේ අඩුම ගානේ මගේ දරුවන්ට නේද දරුවන්ව ට්‍රේනින් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම ජීවත් වෙන්න. නැත්තම් කොහොමද මන් නැතුව ඔක්කොම කරගන්නේ? එහෙනම් දීලා පැත්තකට වෙලා මග පෙන්වන්න ඕනේ. එහෙමනම් පුළුවන් ද කියලා බලන්න පුරුදු කරන්න ඕනේ. මේක වෙන කොස් ගහක්වත් අතාරින්න ලෑස්ති නැහැ. හරිද? සමහර ඇත්තෝ ඉන්නවා අන්න එහෙමයි. හරි අමාරුයි, පුදුම තණ්හාවක් තියෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට අපි නිවසේ අපේ දරුවන්ට ආදර සම්පන්න වුණොත් ඇත්තටම නීතිගරුක වුණොත් විශේෂයෙන් තමන් රැකියා කරන තැන්වලත් තමන් ඉතා නීතිගරුක වෙන්න ඕනේ. හරිද? අල්ලාගෙන ඉන්න ඕනේ නැහැ. තමන්ගේ වැඩ ටික හරියටම නීත්‍යානුකූලව පශ්චාත්තාප එන්නේ නැති විදිහට
යුතුකන්ටික හරියටම කරන්න ඕන. හරියටම කරලා ඒක ඕන වෙලාවක තිබ්බත් එකයි නැතත් එකයි කියන තැන ඉඳගෙන වැඩකටයුතු කරන්න පුළුවන් වෙන්නේ අන්න යුතුකන්ටික හරියට කරොත්. අත හැරීම කියන එක කරන්න පුළුවන් ලේසිම දේ තමයි යුතුකන්ටික් කරන එක. පුළුවන් තරන් තමන් යුතුකම් කරන්න අනිත් අයගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව. වැඩිපුර එහා පැත්තෙන් ගණ්ඩ ගණ්ඩ සහ තමන්ගෙන් යුතුකම් නොවෙන්න තරමටම තමන්ට අතාරගන්න අමාරුයි. ඉතාම අමාරුයි. ඒකින්ද මේ සංකල්පනා වර්ධනය කරවන්න ඕනේ. එහෙම වර්ධනය කරොත් හරීම සහනෙන් ජීවත් වෙන්න පුළුවන් පිරිසක් හැදෙනවා. පාරේ තුටේ යනකොටුණත් අනිත් අයට උදව් කරන පිරිසක් හැදෙනවා. මේක එකිනෙකා එකිනෙකා කතා කරන්න ඕනේ, ධර්ම දේශනාවල කතා කරන්න ඕනේ, සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට කතා කරන්න ඕනේ. තමන් භාර්යාව නම් ස්වාමියාට මේ බව කියන්න ඕනේ, ස්වාමියා නම් මේක දැනගත්තේ භාර්යාවට කියන්න ඕනේ, දරුවෝ නම් දෙමාපියන්ට කියන්න ඕනේ. කාරණා සහිතව ඒ වගේ ධර්ම දේශනා ශ්‍රවණය කරවන්න ඕනේ. නිබන්ධව අපි මේ පිළිබඳව ඒ අතහැරීමේ තියෙන ඒ අතහැරීම කියන එක අර්ථ දක්වලා තියන්න ඕන හරියට. අතහැරීම කියන්නේ මේ ඔක්කොම අතහැරලා දාලා, මේ රාජකාරිය අතහැරලා දාලා, යුතුකම් අතහැරලා දාන එක නෙවෙයි කියන එක මතක තියාගන්න ඕනේ. ඒ විදිහට අපිට පුළුවන්කම තියෙන්න ඕනේ කොහොම හරි තමන්ගේ ජීවිත කාලය තුළ සැනසිලිදායක තත්ත්වයකට පත් වෙන්න. එතකොට ඒ සැනසීම ගන්න නම් තමන්ගේ පැත්තෙන් අපි ලොකු වගකීමක් තියෙනවා මේ වැඩේ කරන්න ඕනේ කියලා. ඉතාම ලොකු වගකීමක් තියෙනවා, නැත්තම් වෙන්නේ තදින් අල්ලා ගැනීමත් එක්ක. එහෙම පුරුදු පුහුණු වෙනකොට අපේ රටේ අපේ ජාතියක් විදිහට අපිට මේ අතහැරීම් පුරුදු වෙන්න පටන් ගන්න ටික ටික. ඒක ප්‍රචාරයක් විදිහට යන්න ඕන. නෙක්ඛම්ම සංකල්පනාව කියන එක අපි හරියට ප්‍රචාරය කරන්න ඕන. මේවා මේ බිම් මට්ටමින් අපි සලකන්න ඕන. මම ඒකයි ටිකක් ඇනුම් පදයකට වගේ කියන්නේ. තමන්ගේ පැත්තෙන් පටන් ගන්න මේක. මේක හිතත් එක්ක කරන ලොකු ගනුදෙනුවක්. බලන්න මට පොය දවසේ පන්සලට ගියාම ඉඳගන්න තැන මාරු කරන්න පුළුවන්ද කියලා බලන්න. නේද? ඉඳගන්න තැන මාරු කරන්න පුළුවන්ද කියලා බලන්න. පන්සලේ දැන් අවුරුදු 5ක් විතර නම් දැන් පන්සලේ පුළුවන්ද මාරු කරන්න ඉඳගන්න තැන? නේද? හොඟාක් අය නේද? හොඟාක් අයට එහෙම බෑ. එතන වෙන කවුරු හරි වාඩි වෙලා ඉන්න බෑ. ඒක ඔක්කොම දැන් නවත්තන්න ඕනේ. ඒක ඔක්කොම අපේ බණ මඩුවේ කියන්නේ ආදර්ශ සම්පන්නව තැනක් වෙන්න ඕනේ. ඒක පැහැදිලිවම අපි හැම කෙනෙක්ම පොයට සිල් සමාදන් වෙන්න යන්නේ සියල්ල අතහැරලා වෙන්න ඕනේ. හරි, ඒක අල්ල ගන්න යන තැන එතනවත් අඩුම ගානේ එතන. ඒ දවස කියන්නේ හොත්තට පුහුණු කරන දවසක්, අතහැරීම පුහුණු කරන දවසක්. හරි, ගෙදරදී සිල් ගන්න එක ඒක වෙන්නේ නැහැ. හරි, සියලු දේ අතහැරලා නිකන් පැවිදි වුණා වගේ කියන අදහසකින් තමයි සිල් සමාදන් වෙන්න ඕනේ. හරි, ඒ වෙනකොට තියෙන අර ගැටීම් ඇලීම් අයින් කරලා, ඒක අර කරාඹු මාල නේද, මුදු මේවා ඔක්කොම අයින් කරලා යන්නේ. මෝස්තර ඇඳුම් කොණ්ඩා මෝස්තර ඔක්කොම අතහැරලා, ඒතකොට ඉතාමත්ම බටයක් වගේ ඇඳුමක් ඇඳගෙන, නිවැරදි සිල් ඇඳුම් ඇඳගෙන නේද. මෙහෙම කිව්වම තරහ යනවනේ සමහර අයට, කිව්වම තරහ යනවා. සිල්ලඳුම හරියට හදාගෙන ඒවා සිතෙන් අතහැරලා දාලා, මොකද මේ අනිත් අයගේ අවධානයයි ඒ අතහැරලා තියෙන්නේ. අපි ඇයි ශරීරය සරසන්නේ? අනිත් අයගේ අවධානය ප්‍රති. සිල් වැඩසටහන ඉතාමත්ම විධිමත් කරගන්නට මං හිතන්නේ ලොකු පුළුවන්කමක් තියෙනවා. සිල් වැඩසටහන විධිමත් කරගන්න පුළුවන්. ඒවා ඒ හරහා අපිට ඇත්තට මේ නෙක්ඛම්ම සංකල්පනා රට පුරා තමන් ඉන්න හැම තැනකදීම ඒවා ගැන කතා කරන්න පුළුවන්, ඒ අනුව ක්‍රියා කරන්න පුළුවන්, ළමයින්ට ආදර්ශ දෙන්න පුළුවන්, තමන් ආදර්ශ සම්පන්න වෙන්න පුළුවන්. මේ විදිහට බොහෝ දේවල් සිද්ධ කරපුවාම ඒකේ කීර්ති රාවය පැතිරෙන්න පටන් ගන්නවා. හරි, එක්කෙනෙක් මේක කරන්න ගත්තොත් ටික දවසක් යනකොට අර ගෙදර ඉන්න හවලා නම් මහා පුදුම කෙනෙක්, අහවල් ගමේ ඉන්න හවලා මහා පුදුම කෙනෙක්. හරි, ඒ විදිහට ලොකු, මොකද මේවත් එක්ක ලොකු පෞරුෂයක් හැදෙනවා. ඒක අනිවාර්යෙන් වෙනවා. ඒක හරියට කරන්න ඕනේ. හරි, ඔය පොඩි දෙයක් හපාගෙන ඉන්නවට වැඩිය නේද මේ අතාරින්ද. එතකොට මේ විදිහට සමාජය තුළ, අපේ සමාජය තුළ අතහැරීමේ සංකල්පන වර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකෙන් වෙන්නේ ඇත්තටම මේ තියෙන මහා කලබලකාරී තත්ත්වය අයින් වෙලා නිවැරදි තීරණ ගන්න පුළුවන් සිහිය අපේ රටේ මිනිසුන්ට ඇති වෙනවා. ඉතින් මේකට කරන්න ඕන දේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා, නිසරුදේ සරුවසේනුත් සරුදේ නිසරුවසේනුත් දකින්න ඕනේ.
හරි තොර කාටත් තේරෙන්ඩ ඕන මං මැරෙනකොට අඩුම ගානේ අරයියන්ට පුළුවන් දේවල් ටික එකතු කරගන්න ඕන. ගේ අරයියන්ට පුළුවන්ද? පුළුවන්නේ. හරිද? මං ඒ වුණාට මෙහෙම කියනවා, මේ සමහර ළමයින්ට සමහර අයට අපි කියනවා මා පුදුම පහළවීමක් පහළ වෙන්නේ නේද, බොහෝ මේ අය ගිය තැනකට හරියනවා, කොතන ගියත් එතන හරියනවා. උපදිනකොට සමහර අයට ඒ තාත්තලා ඒ උපදින ළමයට ගෙවල් දෙකක් විතර හදලා නේද, සමහර අයට උපතින්ම, සමහර අයට එහෙම නැහැ, ඇවිල්ලා ඉන්න තැනක් නැතුව ඉඳලා ටිකක් ලොකු වෙලා කොහොම හරි ණය මුදලක් හරි අරගෙන මොකක් හරි කරගෙන ගෙයක් හදා ගන්නවා. සමහර අය එහෙමද? එකම් පවුලි ගත්තොත් ඉතින් පවුලි බාලයා වෙලා උපදින්න කෙනා ලංකාවේ හැටියට ටිකක් ලාභයක් තියෙන කෙනෙක් ගෙයක් තියෙනවා නම් ඒක එයාට, එයාට එතන නිකම් මේක පහළ වෙලා නේද? එතකොට ඒ එහෙම උනේ ඇයි? සමහර අයට උපතින්ම ගෙයක් හම්බුනේ ඇයි? පෙර 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 පින් නේද? එහෙනම් පෙර එයා ගෙවල් ආගෙවල් දීලා තියෙනවා වගේ වුණා. දැන් කට්ටියකෙම කියවුණා කතා. එහෙනම් දැනට තියෙන ගේ අරයන්න ඕන මොකද කරන්න ඕන නේද? එහෙනම් ගේ දේ ගෙවල් පූජා කරන්න ඕනේ. හරිද? එතකොට ඉඩම අරයන්න ඕන නම් ඉඩම් පූජා කරන්න ඕනේ. ඉතින් අඩුම ගානේ අරයන්න ඕන නම් එහෙම හරි කරන්න පුළුවන්. නමුත් එතනක් තියෙන්නේ සංකල්පය, තියෙන්නේ මම මේක පූජා කරන්නේ මට ඊළඟ භවයේ ගෙවල් හැදෙන්න නම් කියලා එතන තියෙන තණ්හාව. ඒක නියමත හැරිම නෙවෙයි. හැබැයි අල්ලන් ඉන්නවට වැඩිය හොඳයි ටිකක්. හරිද? එහෙම නෙවෙයි. මට කිසිවක් නොලැබෙන තත්ත්වයක මානසිකත්වයක් ඉඳගෙන දීම තමයි නියම නෙක්කම් සංකල්පනා කියන්නේ. මේ මොකද මේවා නිර්ාර්ථකයි, අර්ථයක් නැහැ කියලා. ඉතින් අපි බෑ කියලා අතහරින්න නැතුව අපේ පින්වත්නි, මම මතක් කරනවා, මම කියනවා බෑ කියලා අතහරින්න නැතුව මේ සමාජය තුළ, අපේ දරුවෝ තුළ, තරුණය තුළ, සමාජය තුළ නෙක්කම්ම සංකල්පනා වර්ධනය කරවන්න අපිට බැරි නෑ. ඒකේ වාහකයෝ අපි වෙන්න ඕනේ. අපි තමයි ඒකේ නිර්මාණකරුවෝ වෙන්න ඕනේ. අපි තමයි මේක දැනගත්තේ. දැනගත්ත අපි නේද අපි ළඟ ඉන්න අයට මේවා කියලා දෙන්න ඕනේ, ගමේ අයට කියලා දෙන්න ඕනේ නිබඳව. හරි, ධර්මයක් ඒ කියලා දෙන්නේ ධර්මයක්. ඔය අතහරින්න පුරුදු වෙන්න දැන් කියන වචනේ හැම වෙලෙම කියවෙන්න ඕනේ. හරිද? හැමෝටම. එතකොට ගම ගම පුරාව ටික කාලයක් යනකොට මේවා පුරුදානිත් ඇටයත් කියන්න ඕනේ. එහෙම කර කර මේ තදින් අල්ලාගෙන ඉන්නේ නැතුව මේවා ටික ටික අතහැරලා අපි ඒ පුහුණුව කරන්න ඕනේ තමන්ගේ පැත්තෙන්. අනිත් අයට මේක උදව් උපකාර කරන්න ඕනේ. එහෙම වුණොත් මේ රට පැහැදිලිවම දැඩි ලෝභයෙන්, දැඩි දේශයෙන් අල්ලගෙන ඉන්න හරියට හොරකම් කරනවා. අතහැරීමේ සංකල්පනාව තියෙනවා නම් හොරකම් කරන්නේ නෑ. රට ලොකු පරිහානියකට ගිහිලා තියෙන හොරකම හින්දා. හරිද? ඒ වගේම රට ලොකු පරිහානියට ගිහිලා තියෙන මේ රටේ මිනිස්සු හරියට එක එක දේවල් නාස්ති කරනවා. එතකොට නාස්තිය සහ හොරකම කියන එක අයින් වුණොත් විශාල ප්‍රවණතාවයකට එන්න පුළුවන්කම තියෙනවා. නාස්තිය සහ හොරකම කියන එක අයින් වුණොත් විශාල ප්‍රවණතාවයකට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක හින්දායි අපි මේ කතා කරන්නේ. මෙච්චර මේ කියන්නේ මේවා ඉතාම නිවැරදි තැනකට ගන්න ලොකු උත්සාහයක් ගන්න. ලොකු උත්සාහයක් ගන්න, ඉතාම නිවැරදිතැනකට ගන්න. හැම දෙයක්ම මූලික වෙලා තමන්ගේ පැත්තෙන් තමන්ව නිවැරදි කරගන්න, තමන්ගේ ඇතුළාන්තයෙන් නෙක්කම්ම සංකල්පනා වර්ධනය කරගන්න, අනිත් අයට ඒවට ඒ වගේ සංකල්පනා වර්ධනය කරගන්න උදව් කරන්න. එහෙම කරොත් බුද්ධ ධර්මය තුළ තියෙන දේ රටේ ප්‍රචලිත කරගන්න ඕනේ. එහෙම වුණොත් අපිට ඉදිරියේ අපේ ගෙවල්වල ඉන්න තරුණයෝ, අපේ ගෙවල් වල ඉන්න රැකියා කරන අය, අපේ පොඩි කට්ටිය පවා මේ වගේ යමක් දීමෙන් ලැබෙන සතුට පුරුදු කරොත්, ඒ වගේම තමන් පරිත්‍යාග කරන්න පුරුදු වුණොත්, නෙක්කම්ම සංකල්පනා ඇති කරගත්තොත් ඉදිරියේ ඉතින් අර වගේ අපේ සමාජයෙන්ම ඉතින් මන්ත්‍රීවරු, ඇමතිවරු නේද නායකයෝ බිහි වෙන්නේ. එතකොට රටේ හොඳ නායකයෝ බිහි වේවි, අතහරින්න පුළුවන් නායකයෝ. එතකොට සමාජය ඉතින් 55 විතර වෙනකොට අනිත් අයට අපි රජයේ විශ්‍රාම ගන්න ඕන, එහෙනම් නායකයොත් විශ්‍රාම ගන්න ඕන කියලා අරගෙන නුවණ තියෙන අයට බාර දෙවි නේද. අපේ රටේ ද්විතීය නායකත්වයක් පක්ෂවලවක්වත් හැදෙන්නේ නැහැ. ඇයි? දෙවෙනි නායකය හදන්නේ නැහැ. හුඟක් තලම ඇයි? මට අභියෝගයක් වෙයි, මට අභියෝගයක් වෙයි කියලා දෙවෙනි නායකත්වය හදන්නේ නැහැ. දෙවෙනි පෙළ නායකත්වය හැදෙන්නේ නැහැ. ඒ අපේ රටේ තියෙන මහා කුහක මානසික තත්ත්වය නේද? ඉතින් ඒකින්ද අපි ඒවා පිටු දැකීමේ වගකීම තියෙන්නේ අපිට.
අපි ඔක්කොම එකතුනොත් බෞද්ධ ධර්මානුකූලව මේවා පිළිබඳ බලපෑමක් හරි කරන්න පුළුවන්කම තියෙනවා. අල්ලගත්ත දේ අතහැර ගන්න බැරුව බොහෝ දෙනා මහා විනාශකාරී තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් තමනුත් නිවැරදි වෙලා අනුනුත් නිවැරදි කරගෙන පවුලේ සියලු දෙනා නිවැරදිව සැනසීමෙන් ජීවත් වෙන අයට බවට පත් වෙලා මේ ජීවිතය සාර්ථක කරගෙන සතර සූපත් කරගන්න හැම දෙනාටම ශක්තිය ධෛර්ය වීරිය අධිෂ්ඨානය වාසනාව සූපත් භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අද නිවසේ ඉඳලා ධර්ම ශ්‍රවණය කරපු පින්වන්ත හැම දෙනාට මේ ධර්මය ශ්‍රවණය කරන්නට ලැබුණේ මේ ස්ථානයට පැමිණලා මේ මැදිරියට ඇවිල්ලා මාත් එක්ක එකතු වෙලා ධර්මය සාකච්ඡා කරමින් මේ ධර්මය දේශනාව සිද්ධ කරන්නට උපකාර කරපු දායකත්වයේ දරපු මේ පින්වන්ත පිරිස නිසාවෙන්. ඉතින් ඒ අය වෙනුවෙන් නිවසේ ඉඳලා කටයුතු කරන අපි ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව වාසය කරන හැම දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ඒ වගේම මේ හැම දෙනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේ ධර්ම දේශනාවේ දායකත්ව වශයෙන් සඳහන් කරලා තියෙන්නේ චන්ද්‍රා සෝමදාස 303 බන්ධනාගාර පාර රාගම කියන ලිපිනේ පදිංචි චන්ද්‍රා සෝමදාස මහත්මිය දායකත්වය අද මේ දායකත්වයේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ධර්ම දේශනාවේ රූපවාහිනී දායකත්වය සහ ගුවන්විදුලි දායකත්වය කියන අංශ දෙකෙන්ම ඒ දායකත්වය අරගෙනයි අද දවසේ මේ ධර්ම දේශනාවට දායකත්වය දරන්නේ. ඒක බොහොම වටින කාරණාවක්. මොකද ගුවන්විදුලි දායකත්වය පිළිබඳව වැඩි දෙනෙක්ගේ අවධානය යොමු වෙන්නේ නැහැ. මේ ධර්ම දේශනා මාලාවේ ගුවන්විදුලියෙන් කරන දායකත්වය ඇත්තටම බොහොම අපහසුයෙන් තමයි මේ මධ්‍යස්ථානය මේ බෞද්ධ මාධ්‍ය ජාලය ඒ දායකත්වය කරගෙන යන්නේ. ඉතින් අපි දායකත්වන්ට පුළුවන් ඒ සඳහා යම් කිසි දායකත්වයක් ලබා දෙන්න. මෙහි දායකත්වය අරමුණු වශයෙන් සඳහන් කරලා තියෙන MG ලුසිනෝනා මව හුකුවෙල මාරුකොත පදිංචි වී සිටපු රොබර්ට් රාජපක්ෂ පියා පවුලේ මියගිය අනිකුත් ලේ ඥාතීන් ස්වාමි පුරුෂයා මියගිය SC අබිලුණු අප්පු පියා කියලා සඳහන් කරලා තියෙනවා. HA සේදනෝනා මව රාගම බටුවත්ත නාරංගොඩ පාළුව කියලා සඳහන් කරලා තියෙනවා. මේ පරලෝකීය සියලු දෙනාට පුණ්‍ය අනුමෝදනා කරන්නටත් මේට සහභාගී සියලු දෙනාගේ යහපත් අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ වීම ඒ වගේම මෙම ධර්ම දානයේ හේතුවෙන් සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමෙන් සසර දුකෙන් එතර වීම පිණිසම හේතු වේවා කියලත් ඒ වගේම අපවත් වේවාදාල ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේ කටුකුරු දේඥානানন্দ ස්වාමීන් වහන්සේ ආදී බුද්ධ ශාසන සේවාවක් සිදු කළ නාහිමිවරුන්ට පින් පැමිණවීමත් බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඇත්තම බලාපොරොත්තු වෙන ආකාරයටම සුජීවත් වාසය කරන හැම දෙනාටම දුක් නිරෝගී චිරජීවන ලැබේවා. මේ පරිලෝකයේ ඇත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙපාර්ශ්වයටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි, හැම දිනාටම තිරුවන් සරණයි.